එකතු වෙලා ඉන්නේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ. දහතුන ශ්‍රේණයේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව ඉගෙනමුගන්න දූ ලපුතාල වෙනුවෙන් කරුණු ලබන පාඩම් මාලාවේ රසායන විද්‍යාව කොටසේ දවීතීක පරිවෘර්තජ වෙන් කිරීමේ ශිල්පක්‍රම කියන පාඩම සඳහා. මේ පස්වනි පාඩම අපි කලාපා හත්තරකින්, මයි ්දූල පුපතාලත් එක්ක සාකච්ඡා කලේ මේ වගේ වැඩසටහන් මේ ඒ වැඩසටහන් මාලාවේ අවසාන පාඩම්. තේතවට මේ දීතිීක පරියෘතජ වෙන්කිරීමේ ශිල්ප ක්‍රමය කියන සමස්ත පාඩම හඳුනාගත්තමපුතේ ඔයාලගේ ළඟමාරමන උසස් පෙල විභාගේ සාර්ථකෝ මහුණදීම්. ඒ සම්බන්ධයෙන් ලුකූ බලපෑමක් ඔයාලට මේ පාඩම් හතර ඔස්සේම සමස්තයක් විදිට ලබා ගන්න පුළුවන්. ඒකම අප අපි මේ අද පාඩම සම්පූර්ණ කරනකොට දූලපුතා ලට වැටහෙහි. මේ අද දිනේ උගන්නනු ලබන කොටස සම්පූර්ණ කිරීම තුළිනුත් අපිට සෑමවර්ශයකම දකින්න පුළුවන් විභාග ප්‍රශ්න ගැනාවකට අපිට ඇත්තටම සාර්ථකව මුහුණ දීගන්න පුළුවන්. තිය අපි අර කෙටිකාලීන, අපේ ඉලක්කේ වෙන්නේ ඔබේ උසස් පෙළ විභාග සාර්ථකෝ මුහුණදීම. තේ ඒකට ඔබ ජයග්‍රාහී ලෙස සූදානම් කරවීම තමා මෙතනදි. අපේ මූලිකම පදනම වෙන්නේ. තේතකොට දුවපුතේ අපි මේ විභාගේ දිනාගැනීමත් කියන කාරණාව මුල් කරගෙන මේ පාඩම අධ්‍යයනී කිරීමිද. මේ අද මේ පස්සනි පාඩමේ අවසාන, කාලච්චේදේ නිසා මේහිදී පාඩම සම්බන්ධින් සියලුකරුණු ආවරණය කරන්න වෙන. තේතකොට අපිට වෙලාවත්තෙක්ක චුට්ටක් ලොකු සටනක්. රගෙන තමයි මේ පාඩම ඔයාලත්යක සම්පූර්ණ කරන්නේ. මුළු පාඩම පුරාවටම දූලපුතාල පූර්ණ අවධානය රන්ද වගෙන ඉන්න. මම ඔබට විභාග ප්‍රශ්නයක් සාර්ථකව මූහුණදීගන්න පුළුවන් තැනටෙනකං මේ පාඩම සම්පූර්ණ කරගෙන අරගෙන යනු. තේතකොට දලපුතාලට මේ පාඩම සම්බන්ධයෙන් අ මූලිකව පෙරදිනවල්දිී අපි කතා කලපු මේ පස්සවෙනි නිපුනතාවේ අටතේම තමා පාඩම ක්‍රියාත්මක වෙන්නේ ස්වභාාවක නිෂ්පාධන සයේවායේ. නිස්සාාරණය විමර්ශනය කරයි කියයන එහි දෙවැනි අධියරට වූ නිපුණතා මට්ටම තමා ස්වභාවික ප්‍රභවේකින් මේ ්‍යෘතියක පරිවෘර්තජ නිසාරණය කර ගැනීමේ පියවර හඳුනා ගැනීම. තින් දුවේපුතේ එතනදි අප. අද දවසේ තියෙන ඉගෙනුම් පල මේ, සමස්ත පාඩ ේගනුම් පලනමෙයි මේගෙනම් පල යාලට පෙන්නුම් කල්ලතියන්නේ. අදදිනයේදී අවසන් වෙනකොට අපිට හඳුනාගන්න තිෙන ප්‍රවේෂටික මොනවාදකෙන කාරණාව. තින් පලන්න මෙතනද ඉස්සෙල්ලාම නිස්සාරකයක් ඒ සංරජකෝල්ට, වෙන්කර ගැනීමේ ශිල්පක්‍රමයක් විදිට වර්ණලේක ශිල්පක්‍රමය භාවිතා කරම් මේඒක අද ප්‍රධානම කාරණාව, වර්ණලේක ශිල්පක්‍රමය භාවිතා කිරීම ඒකම, ඒ ශල්ප ක්‍රමයට අදාලව ආරෙෆගේ කියලා විස්තර කරන මේ සංගටක වෙනවෙනම හඳුනාගැනීමේ විදිිය. ආරයෆාගේ විස්තර කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට වංකරගත්ත මේ සංරාචක සසුද්ධ පලවලට වංකරගෙනගැන් තවදුරට සසුද්ධ කරගැනීමේ ක්‍රමවේදයන් සාකච්ඡා කරන්න ඕේ. ඊට පස්සෙදී අපි මේ සම්පූර්ණ පාඩම් පුරාවට ඳුනාගත්තේ ස්වභාවික නිෂපාදන ඒ ස්වාභාවික නිෂ්පාදන ඔබ අලුතෙන් යමක්. හඳනගත්තුොත් මේක මෙතට විතරක් අදාල කොටසකුත් නෙමේ පුතේ. ඔබ යම් අලුත් නිෂ්පාදනයක් කලොත් ඒකට ඔබ සතු අයිතිය හඳුනාගැනීමේ මේ පේටන් බලපත්‍රේ මොකද්ද කියන කාරණාව හඳුන් වල ඒ බලපත්‍රේ ලබාගන්න පුළුවන් විදිහ සහ ලබා ගැනීම වැදගත්කම් පිළිබඳව අපි අදදිනයේේදී සාකච්ඡා කරනු. තින් දූලපුතාලට ප්‍රෝජන පලදා ගොඩාක් තියන පාඩමක් දැන් බ ප්‍රේශවෙලා තියන බව මේ ඉගෙනුම් පල දකිනකොට තේරෙනවා මේ ඉගෙනුම් පල. පල බවට පත්කර ගැනීම වටිනාකම දූලපුතාල සතුවයි අද දිනේ තුළ තන්. දැංවන්න අපි පාඩ මේ සමස්ථය මතක්කර ගන්නේ අනකො පුතේ, අපි මේ දවීතක පරියෘත්ථජ කියන පාඩමට තමා මේ පාඩම් පුරාවට අවධානයමු කළේ දෙවිනි කොටස සම්බන්ධයෙන්. ඔයාල මීට කලින් ප්‍රාථමික පරියෘථජමනවාද, දවීතක පරියුෘර්තජමනවාද, ඒවයි වෙනස්කම්මනවාද මේ කියන කරුණුකාරණා ගණනාවම. මේ වෙනකොට හඳුනාගනින් ති ඒ හඳුනාගැනීමත් එක්ක. අපි මීට කලින්දිනයක ඔයා ලත් එෙක මේ ජිතීක පරියෘර්තජයක් නිස්සාරණය කිරීම කියන කාරණාව විතාමු පුළුල් ලෙස සාකච්ා කලා තකොට අපිට අදී ඉතිරි වෙලා තියෙන්නේ ඒ නිස්සාරණය කරගත් දෙගෙන දැන් අපි සාකේතුල ජීවදේහේ තුළ තියෙන යම් කිසි අපිට ප්‍රෝජනවත් සක්‍රියක්. ලසායිනික සංයෝගයක්, අපි අපේ ද්‍රාවනයකට අරගෙන තියෙන්. නිසාරණය කිරීම කියන්නේ අපි අපේයටටතට ගත්තා. හැබැයි ඒ ගත්තත් තාමතියෙන්නේ ද්‍රාවනය තුළ එහනම් අපි ඒකෙන් මොකද කරන්න ඕනේ. අපි මේ වෙන්කරගන්න ඕනේ. වෙන්කරගත්තත් මදි. ඒ වංකිරීමදි මනවාරය අප ද්‍රවවි මිශ්‍ර වෙලා තියනම් ඒවයි පිරිසුදු බවාඩුනම් අපි මේක සංසුද්ධ කරගැනීම කරන්නුන්. මෙන්න මෙතැන්තම එනකොට තමයි දීපතේ අපි ද්ීතික පරියවෘර්ථය ජයකින්. දර්ණ පලදාව නෙලා ගත්ත වන්නේ නම් දූලපතාලට දැනෙන දේ. අපි දැන් නිස්සාරණය කරගෙන තියෙන්නේ මේ වෙනකොට මේ කියන්නේ ඔබ මේ පාඩම් මාලාවත් එක්කම එකතු වෙලා අහිට යනම්. ඔබ මේ වෙනකොට ප්‍රාථමික පරියවෘර්තජ මනවාද කියලා දන්නවා. දීතක පරිවෘර්තජ මනවාද කියලා දන්නවා ප්‍රාථමික පරියුෘතජ සම්බන්ධයෙන් තියන ප්‍රායෝගික අවශ්‍යතා ප්‍රයෝජනටික දන්නවේ කාබෝයිඩරේට ලිපිඩ ප්‍රටිනාද. ඊට පසිද්ධි දීතක පරියුර්තජ මනවාද කියල හඳු ගත්ත ඒවා වැඩිය. භාවිතා කරන්නේ අවෂද සම්බන්ධ කටයුතුෝල දිකේලා අපි හඳුනාගත්ත. ඊට පස්සෙදී අපි සම්පූර්ණ දිනයක්ක්ම වංකරගෙන මේ දීතීක පරයුෘර්තජී නිස්සාරණය කිරීම කියන එක පිහඳනා ගත්ත. එතනින් පස්සේ අද දිනේ අපිට එකතු වෙලා තියන්නේ ඉතිරි වෙලා තියෙන් නිපතේ මෙන්න මේ කරුණු කාරණනාදීක සම්බන්ධයෙන්. ඉතාම පුළුල්ලේ සවධානයොමු කරන්න මේ වෙන්කරගත්ත නිසාරණය කරගත්ත දීතික පරියෘතජයේ වෙන්කරගන්නේ කෝහමද වෙන්කරගත්ත එක්කෙන සංසුද්ධ කරගන්නේ කෝමද කියේන කාරණා. ති ඔබ මුළු පාඩම පුලාවට ඇසපිය නොහෙලා මේක ඒ කාග්‍රව බලාගනින්න හඳුනාගන්න තේරුම් ගන්න අවධානයට ගන්න අපට මේ ජයග්‍රාණ. ට ගෙනියන්න පුළුව. දේබතේ අපි මුල්පාඩ මේ සාරාන්සේ තම දැන් අපි කිව මේ නිසාරණය කිරීම කියෙනක ඔබත් එක දිනයක් පුරා කතා කලා ඒ දිනයක් පුරා කතාකරපු සමස්තේ. මේ කාලච්චේද කොළහක්. විනාඩි හාරසිය හතලියක් තිස්සේ තියෙන දැනුන් සම්බාරයක් ඔයාලත් එෙක්ක විනාඩි පනස් පහක් තුළ මෙන්න මේ සටහනයේ තියෙන සියලුවන්ග අපි සාකච්ඡාවට. බඳන් කලා. එතකොට ඒටිකකායි මතක් කරගන්න නිස්සාරණය කිරීමේ ක්‍රමවිදියට අපි ද්‍රාවක නිසාරණය ආසවනය සහ තෙරපීම හඳුනාගත්තා, ඒයට තේත් කුඩාකොට සමෝයක් අපි හඳුනාගත්තා. ඊට පස්සෙ මේ ආසවනය කියනෙ එක නන්දුවේ පුතේ. අපි වෙන් කිරීමේ ක්‍රමවේදේදී හඳනාගන්නෝ සසුද්ධ කිරීමේ ක්‍රමවේදේදී හඳනා ගන්න ගැන මේ ආසවනය කියන එක මුළු සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුරාවම අපිට එක් එෙක් අදියරෝලදී නැවත නැවත ජොදාගන්න පුළුවන් වෙන. ක්‍රියාවලිය. ඉතිං ඔන්න පුතේ දැන් අප අප පාඩමට අදාලේ ගැන අද දියට අදාළ ප්‍රවේශයේ පලවෙනික තමා වෙන් කිරීම. ඊළංඟ ප්‍රවේශය තමා සංසුද්ධ කිරීම්. තොට අපි ැ ප්‍රවේශ වෙලා තියෙන්නේ වෙන් කිරීම කියන කාරණාවට. බලන්න දැ මේ වෙන් කිරීම දිහා බලනකොට මේ අපිට අදියන පහකින් හඳුනාගන්න පුළුවන් ක්‍රියාවලිය. වෙන්කිරම් එක විදිියකින් පෙරීම යට තේ වෙන් කරන්න පුළුවන්. එහෙම බැරියවා යාන්ත්‍රික වෙන්ං කිරීම යට තේ කරන්න පුළුවන් තවත් සමහරදේවල් ආසවනි මංගව මේ ආසවනී කියනෙක පුොදුක්‍රියාවලයක් විදිහයට හැම අවස්ථාවක දිම දැක්ක තුොඩා ආසවනයින් කරන්න පුළුවන් එහෙමත් බැරියවා අදදිනයට අදාළ සුවිශේෂීම මාතෘකාව වැටනිි පොතේ මෙන්න මේ වර්ණලේක ශිල්ප ක්‍රමය කියන කාරණාව පදනම් කරගෙන ඒකම ස්පටකී කරණය කියනෙ කෙත් පිරිසුදු කිරීම අපි නැවත නැවතේ කියන පුනාා ස්පටිකී කරණය කියනෙන මාතෘකාාව තීරල ස කතා කරනු මෙන්න මේ පස් දෙනාවස්සේ අපි වෙන්කිරීම කියන මාතෘකාව හඳුනාගන්න යනු. තියකේ පළවෙනි කාරුණු තුනම අපිට වේගෙන් යන්න පුළුවන් අපි මේ වෙනකොට හඳුනාගෙන තියෙන කරුණු, පාඩමට මතක් කරගැනීමක් විතරයි තියෙන්නේ. අපි පුළුල් ලෙස මේ වරණ ලේක ශිල්ප ක්‍රමය කියන එකත්, මේ ස්පටිකී කරණය සහ, පුනර් රිස්පටිකී කරණය කියනෙකත් අද දවස තුළ සාකච්ඡා කරනු. ඉතින් පපුතේ දැන් අපි මේකේ ඊළන්ග අවසානාදිී රෙදි පාඩම අන්තිමට කරන්න තියන්නේෙ සංසුද්ධ කිරීමයි කියන එක පි මේ කරන දවසේ වැඩසටහන තමයි ඔබත් එක්ක මේ දිරිපත් කළේ මේ සංසුද්ධ කිරීම නැමත කොටස් තුනක් ඇයටතේ අපිට හඳනාගන්න පුළුවන් මං ඔයාලට කලින් කියපු මේ පුුණාරිස්පටකී කරණයක් ඌර්ධව පාතනය කියන්නේෙ ඔබා අලුතෙන් හඳුනාගන්න සිද්ධාන්තය, ඉළඟට ආසවනය කියන්නේ මේ වෙනකොට අපි හඳුනාගෙන ඉ වරපු සිද්ධාන්ත ඇතවොට මෙතනනිදිත් අපිට කරුණු කක් නැවත්. ඒ කරන්න ඕනිේ පුන රිස්්පටිකී කරණය සහ ඌර්ධව පාතනය. අපි අද දවසේ කරන්නේ යන වැඩසටහන අපේ විශේසේමාව දැන් අපි හොඳට දන්නවා. දැන් අපි මේ විශය සීමාව, සාක්ෂත් කර ගැනීම කියන එක තමයි දුවපුතේ අපේ ඉලක්ක වෙන්. දැම් බලන්න වෙන් කිරීමයි කියනකද අමාරුුණය ඔබට මේ සරලෝ තේරුම් ගන්න පුළුවන්. වෙන් කරනවා කියල කියන්නෙමකක්ද. දැන් අපි හඳුනාගත්ත. අපි තුල තියන මේ දීතීක පරියවෘර්ත ජටික. අපි නිස්සාණය කරන තිය ගැන ශාකදය තුල තියෙන දීක පරිවෘර්තජයේ. අපි ද නිසාරණය කර ඉවරයි. ඒගැන අප. යටතට අරගන අපිට ඕන කරන ද්‍රාවණනයක දියකරග නීවර. දැන් ඒ දියකරගත්ත ද්‍රාවනයෙන් ද්‍රාවනය අයින් කරලා, අපිට ඕන පලේ වෙන්කර ගැනීම තමයි දවපොතේ මේ වංකිරීම කියලා කියන්. ඒ වංකිරීම කරගන්න යනකොට අපිට ඒක වෙන් කරන්න වෙන්නේ. අදාල රසාහිනික සංයෝගයේ තියන බෞතික ගුණ දාබලල්. ගන යාගේ තියෙන ්‍රාංකය මොකක්ද අදාළ සංයෝගේයේ තියෙන ද්‍රවාංකමනවාද ඉළඟට ගනත්වය සමාර සංරාජකමෙන් කරන්න ගනත්වේ මත. ගනත්වේ වැඩියෝ ඔයාලදන්නවා ද්‍රාවණයක ගනත්වේ වැඩිනක් දිය නොවන ද්‍රාවන දෙකක් වෙනකොට ගනත්වේ වැඩියක පහල යනෝ ගනත්වය අඩුවිය එක. හට යනු තේ කොට අපිට අන්නේ බෞතික ගුණේ හඳුනාගෙන අපට සමහර ද්‍රාවන සමර ද්‍රව වෙන්කරගන්න පුළුව තවොට ද්‍රවාංක කියනකත් අපිට මේ වෙන් කිරීම් ශිල්ප ක්‍රමේයට තේම යොදාගන්න පුළුවන් බෞතික්ගුණ තොකොට රසායිනික සංයෝග වෙන්කර ගැනීම සඳහාපි යොදාගන්න යාගේ රසායිනික ගුණ නෙමි මෙතනද යොදාගෙන තියෙන්නේම පාඩමුතුලේ බෞතික ගුණ යොදාගෙන තාපාංක ද්‍රවාංක ඊලංකට ද්‍රාව්‍යතාව එකඇ සමාර දර සමාර සංයෝග සමහර දියරෝල විතරයි දියවෙන්න එතවට ඒ ද්‍රා්‍යතාව කියන පදනමත් ත වේගෙන් දියවීම අඩුවෙන් දියවීම මෙන්න මේ කියන බෞතිකලක්‍ෂණ යොදාගෙන අපි මේ වෙන්කිරීමේ ශිල්ප ක්‍රම අද දවස තුළ සාකච්ඡා කරනු. තවට ඒක පලවෙනිකමේ පෙරීම පුතේ මේ පෙරීමයි කියන කාරණාවබ මේ වෙනකොට දන්නම්. ගනද්‍රව මිශ්‍රණයකේ ගැන පෙරල වෙෙන්කරගන්න පුළුවන් කතන්දරයේ දී. අපි අන්නෙමි ගණද්‍රව කියන මිශ්‍රණය. ගන ද්‍රව මිශ්‍රණයකින් ගණවෙන්කිරීම සඳහා යොදාගන්න ක්‍රමවේදයක් විදිහට තමා පෙරීමේ යොදාගන්නේ. ඒකත් නැවත සන්රාචක දෙේකට. ගන්න එක ගුරුත්වේයට තේ පර අ රික්තකයක් යට තේ පැරීමයි කියන කාරනාවත ඒතකොට. ගුරුත්වේයට තේ පෙෙනවා කියන උබදන්නවා මේ පෘත්තුවී මත කොට නහිටත් ඒ. ස්කන්දයක් ඒනෙ අපි යම් පධාර්තයක් ගත්තාම පධර්තය මත පොලෝ දෙසට වූ ආකර්ශණයක් තියෙනු. මෙන්න මේ පොලෝ දෙෙසට ව ආකර්ශණය යෝදාගෙන ද අපි ගලක්කඩට දැම්ම පොලොට වැටන බව අපිදන්න ඕනි. ඒ ගලමත පොළොවෙෙන් ඇතේෙන ආකර්ශණි. මෙන්න මේ ස්වාභාවික ගුරුත්වාආකර්ශණී කියන සංකල්පය යොදාගෙන පෙරීම කියන කාරණාව යොද්ධනකට අප ඒ එකට කියන ගොරුත්වය යටතේ පෙරීම. ඉට පාසේ අපිට අමු ඇදගැනීමේ බලයක් දීලා. ඒ ඇදගැන බ යොදාගැන මේක වෙන් කරීමක් කරනවනම්. අපි ඒකට කියනව රිත්තකයක් ඇයටතේ පෙරීම කෙේල්. ඉතින් දවපුතේ ගොරත්ව යටතඒේ පෙරීම සරල සිද්ධාන්තයක්, අපි ැ මේ යොදාගෙන තියෙන ඇටිවුම්ම දැක්කාමෝපට පේනවා වීදුරපුුණීලයක් ගත්තා වීදුරු පුුණීලයට අපි යොදාගන්නෝනි මේ පෙරහන් කටදාස පෙරහන්කටදාසය අපි විද්‍යාගාරයේ දිගත්තම රවුන්කඩදාසයක් මේක අපිට හතරට නැවොත් පුතේ හතරට නැවවා වෙන්නේ ගොට්ටක් ස්රූපේ. අපි පෙරහන් කඩදාසී තවත් වාර ගන්නාවකට දෙපැත්තට රැලිවෙන්න නවන. දෙ පැත්තට රැලි වෙන්න නවල දිගෑර හම අපිට මෙන්න මේගේ රැලි ගොට්ටක් පාවිච්හන්ඳනාගන්න පුළ මේ රැලිගොට්ට තියන ප්‍රයෝජනයේ අර නිකංගොට්ටේ තියෙන. සපල වර්ගඵලයට වඩා මේ රසායනක සංයෝග ගැටින පෘෂ්ට වර්ගඵලය රැලි ගොට්ටකින් වැඩි කරගන්න පුළුවන් එන මේ පෙරීමිද අපි ගොට්ටෙත් භෞතික ලක්ෂණය ඇල සපල පෘෂ්ට වර්ගඵලයේ වැඩිකර ගැනීම සඳහා රැලි ගොට්ටක් හදා ගැනීම ජොදාගෙන තමා මේ පෙරීම පාවිච්ච කරනතකොට මේ ගොට්ට දාල මේ වීදුරු කුටීරයට ඔබට මේ භාජනයෙන් දාල රසාානික සංයෝග දැ මේගේ ගණනද්‍රව දෙන්න කියන්නේ ගැන ගනකොට ස්තමා මේ ද්‍රවේ තුළ අවක්ෂේපවෙලා හරි. ස්පටික හැදිලා ආරි තියෙන සංයෝගය. අපි මේකත්‍ර වක්කලාම කොතේ ඒකෙන් වතුර ටික පෙරිලා ඉවත් වෙනවා. අපිට ඕන කරන ගණපලය රැලිගොට්ටමත ඉතිරි වෙන. තොකොට අපිට ඒ යොදාගැනීම මෙන්න මේ ඇටවුම භාවිතා කරලා වීදුරු පුනීලයයි, පෙරහන් කටදාසියයි තමයි ඕන කරන්නේ ඒකින් අපිට ගණපලයක්වෙෙන් කරගන්න. ඒ ඔබට තරන දේ. එළට මේක චුට්ටා අලුත් වෙන්න පුළුවන් රිත්තකයක් යටතේ පෙරීම කියන එකේදී. අපිටන්න මේ කියන සම්පට්ටි ඕන වෙනවා. ඉතැන්දිී මේ බුක්්ණ පුනීරය කියන එක අපි පාවිච්ච කරනෝපතේ එතැනද මේ සිද්ධාන්තේ නම අලුත්තුනට සිද්ධන්තය අලුත් නැහැ බ කරනදේ තේරෙනවා. අර ගොරුත්වේ යටතේ පෙරීම වෙනට යටටිං අපි අමතර ඇදගැනීමේ බලයක් යොදනවා මේ චූසන පොම්පේ කියන, සිද්ධන්තයක නනි මෙතන රික්ත කලාපයක් හදල වාතය එළියට ඇදීමක් කරනකොට. මේ ඉහලින් ජලය පහලට. ඇද ගැනීමේ බලයක් එනවා. තොට මේ ඇදගැනීමේ බලය මගින් අපිට මේ ද්‍රව්‍යටක ඉක්මනට මෙතන ද්‍රවටක අයින් කර ගැනීම කරන්න පුළුවන්. එතකොට මෙතන මේ ගණඵලය ඉතිරිවෙනවා. තව කාරණාවක් තේනෝඔපතේ මේ ඉස්සරාටත් ඔබට තේරේ ගන්න පුළුවන් මේ බුක්්ණ පුනීලේ භාවිච්ච කරනකට මේේ ඔබට මේ පලවෙනි රූප සටහන පේනව සිදුරුතියෙන්නේ. තොට නිකම මේ සිදුරු මතට ද්‍රාවනය දැම්මොත් චටි අවක්ෂය පන්සු මේ සිදරුවරින්. ැන්න ුව ඒයින්ද අපි මෙතනදීත් මේ සිදුරු ටික වැහෙන්න අපි මේ ප්‍රමාණට අරියටම මේකෙ ප්‍රමාණයට කපාගත්ත අපිට පුළුවන් පෙරහන් කඩදාසයක් කපල මේකට දන්න දැම්මාම දාලා ද්‍රාවණය පොඩ්ඩක්ත් දැම්මාමපතේ ඒ ද්‍රවය මගින් මේක. එකට ඇලෙනවා. ඊට පස්සදි අපිට මේකට ආය අපේ ද්‍රාවනයේ ධාන්න පුළුවන්, ද්‍රාවනය දැම්මට පස්සෙදී. අපිට ඕන කරන ගනපලේ, අවක්ෂේප හෝ ස්පටික. අපිට මේ භුක්ණ පුනීලේ උඩකොටසේ ඉතිරි කරගන්න පුළුවන්. තවත් ප්‍රයෝජනයක් තමයි මේක පෙරලිවරුණනාට පසේ අපි මේ චූස පොම්පේ තව ටික වෙලාවක් ක්‍රියාත්මක වෙන්න ඇරයුත්. එතකොට මේකින් එ වායුධාරාව උඩේදං දමන් කරන වායුධාරාව ඔස්සේ. අපිට අර ගනපලය එහෙමම වියලාගැනීමේ පුළුවන් කමමුකත් තියන. එතකට මේ භුක්ණ පුනීලය පාවිච්චි කිරීමේදී මේ උපකරණ සකස් කරණ ආකාරය අපි. හඳුනා ගත්. මේක අපිට ස්පටිකී කරණය සහ. පුනර් රිස්පටිකී කරණය කියෙනෙ චිල්පක්‍රම පාවිච්චි කිරීමේදී. අපේ ස්පටිකටික පෙරලා වෙන්කරලා වියලා ගැනීම සඳහා යොදාගන්න පුළුවන්කමක් ලැබෙනු. දැන් ඊට පාසේ යාාන්ත්‍රික වෙන් කිරීම මේක බොහොම සරලයි දුවේ පුතේ යාන්ත්‍රික වෙන් කිරීම දෙේකන්නේ මේ ස්වාභාාවකෝ අපිට දැනෙන වෙන්කිරීමේ ක්‍රම දෙකක්. අපි මේවා එදිනදා ජීවිතයේදී කරන ඔබ අත්දකින, ක්‍රම ගන ගණ වෙන්කිරීම සහ ද්‍රවදව වෙන් කිරීම කියන. ක්‍රමය මේ ආන්තික වංකිරීමට එදෙනවනම් ගන ගන වෙන්කිරීමේදී ගන දෙකේ ප්‍රමාණවල වෙනසක්තිේෙන්න්ට ඕන් මේකට සරල එදිනෙදා උදාරණය ඔබ ගෙදර වැලි ටිකක් කල්ලා කපරාරු කරන්න හදනවනම් ඔබ දන්නවා වැලිගොඩේ එක ඒක ප්‍රමාණය වැලිකැට තීෙන. එතකොට ලොකු වැලි කැට ටික ලොකු ගල්කට වගේ ටි අයිංකරගන්න අපි රයිසිය කියල පාවිච්චි කරනෝ නිශ්චිත ප්‍රමාණයකට සිදුරු හදපු දැලා. ඒ දැලට වැලිටික දාලා ලනකොට අපිට ඕන කරන පොඩි වැලිටිකයා පහලට එකතු වෙන. අර ලොකු විශල ප්‍රමාණ ටික අයින් වෙන. මේ විදියටම ඔයාලා ගෙදර දොරේ ආච්්‍යයම්මා ආපාදන්නේ යන වෙලා පිටිටි කාලාගන්න යනවන. එතකොට හාල්ටික ගෙදර කොටල මේක මේ ඔබ ගෙදරදි කරන පිටිකෙටීම කියන එක මතක් කර ගත්තුත්. මේ පිටිටික සහ අර ගන හාල් ඇට ටික වෙන් කර ගැනීමත් මේ ගණ ගනවෙන් කිරීම ක්‍රම ඒක අන ොක්ද මෙතදදි පාචි කර. ්‍රධාන වශයෙන් පනේර. පෙනේරයේ සිදුරුවලට අදාල නීමමිත අයන්තිය නෝ රසා එන විද්‍යාගාරයේ අපි පාවිච්චි කරන කොයි අංකේ තියන සිදුරු තියන පෙනේර ඇද්ද කියලා හඳුනාගත්තාම අපිට ඒ ගණවල විශාලත්තවය යනුව ගනවෙන් කරගන්න පුළුව. තිඒ කරුණාපි හම අඳුනාගනිෙද්දී මේ ද්‍රවදරෝ වෙන් කිරීමදිපුතේ මේක යාන්ත්‍රිකෝ වෙන් කරන්න නං මේ ද්‍රව දෙකේ තියන ලක්ෂණයක් තිෙන් ඕනි. ඒක තමයි ද්‍රව දෙක එකනෙ එක දියවෙන්නේ නැති ද්‍රව දෙක් වෙන්න ඕනි. ද්‍රව දෙක එකනෙක දියවෙන්නේ නැතිවෙන්න ඕනි. ඒවගේ ඒවයේ ගනත්වෝල වෙනසක්තිය නොනි බෝවිට ද්‍රවදරව දෙන්නේ ගන්නකොට ගණත්වය සුළු වශයෙන් හරි වෙනස් වෙනවා. ති කොහොමරි ගණත්වෝ වෙනස සහ ද්‍රෝ එකිනෙකාතර දිය නොවෙන්න කියන ගුණ දෙක. ඒවත් බෞතික ගුණනි මෙන්න මේ ගුණ දෙක යොදාගෙන අපිට මේ වෙන් කිරීම කියන කාරණාව. පිට මේ ේරුම් පුනීලේ ැන් මේක දැක්කාම තේරනෝපතේ මේ බේරුම් පුුණීලේ කියලා කියන්නේ දලපුතාලට දන්නවනම් මතක ඇති ඒකාලේ ආච්්‍යයම් මල ගෙදර තෙල්ලිඉඳල ඔලිවගාන්න තැබිලිතෙල්ටික කදාගත්ත. මේ තැබිලි තෙල්ටික හදාගන්නකොට ආච්්‍යයම්මල තැබි ගෙඩියේ. ික හොට මිරි කළලා මේක නටවන. ඔයාලා මේක ගෙදර දඔන්නන් කරලා බලන්න කරන්න පුළුවන්. අ විස්තෘත පවුල කියන ස්වභාවේ තුළ. ඔයා අච්්‍යාම්මල එක්ක ජීවත්ව වනොන මේ ලක්ෂණ දකල ඇති. අත්‍යාම්ම තෙල් ගාන්න කඩේ තෙල්ටික. නේද. ගෙදර හින්දල තෙල්ටික ගානකොට මේක වතුර අර පොල්කිරිටික වැඩි වෙලාවක් රත්කරලා නටවනකොට ඒක තෙල්ට්ටුව උඩට එක තිනේ ගැන පොල් තෙල්. ජලයේ දියවෙන්නේ පොල්ටෙල් ජලයේ දියවෙන්නේ එතකොට එකනෙට නොදියව ද්‍රාවණ දෙකක් හැදුනේ. අපේ එතකට පොල්තෙල් ටික හල හැදෙනවා ජලය පහල ගනත්වේ වැඩී ජලයේ ගණත්වේ වැඩි ද්‍රාවනය යටට යනු ගනත්වේ අඩු ද්‍රාවණී හලට යනවා. ඉති මේක මෙන්න මේ බේරුම් පනීලයට දැම්මට පස්සිදි ටික වෙලාවක් තියන්න. එතකොට මේ ස්තරක වෙං වෙනවානේද. මේ නොදියවෙන්න ගනත්තේ යාඩු ද්‍රාාවනේ අපිතුම් පොල්තෙල් කිය පොල්තෙල්ටික උඩටේනවා අර ජලේටික යට ඒක රාශී වෙන ඉට පස්සෙමොකද කරන්න හිමින් සීරේ සීරුවට කමට රමය අරන්න කරාමය අරනකොට මේගේ යට කොටස පහලට මේ. ස්තරය වංකරගෙන පහලට පහලට එෙනවා. මේ කරාමේ ගාවට එනකම්ම වතුර ටික ගියාට පස්සෙදි කරාමය වැැහවෝත්. ඔන්න ජලේටික එක බීකරයකට අයට බීකරයට ගත්තා. ඊට පස්සෙදි මේ උඩපියන ඇරලා අපි උඩම් පුලුවවාන් පොල් තෙල්ටික වංකරගන. මෙතැදදි චුට්ටම තරම්ගන්න නොන මේ ක ක්‍රියාත්මක් කරන වෙලාවෙද. උඩපියන අරින්. උඩපියන වහගෙන මේක ඇරිට පහලට ද්‍රාවණය ගලාගෙන යන්න විදිියන්නේ මෙතන අවකාශයට පීටනය. වාතයකතු වෙන්නේ නැතිනි සයහින්ද මේ මූඩිය ඇරල තමයි, අපි මේ බේරුම් පුනීලේ ක්‍රියාත්ම කරන ති මේක ප්‍රයෝගක අපි පාවිච්චිකර නවස්ථාව එනම් බේරුම්පුුණීලයත් ද්‍රවද්‍රව වෙන්කිරීම සඳහා. යොදාගන්න පුළුවන් යාන්ත්‍රික ක්‍රමයක් ඒ ගැන අපිට වෙන යන්ත්‍රස උත්ත්‍රෝන්නේ ස්වභාවිකව තියන මේ ගණත්ව සංකල්පය යෝදාගෙන පිමේ වෙන්කිරීම සිදු කළ. ඉතින් පොතේ ඊළඟට අපියන්නේ ආසවනය කියන එක ඒත් වෙන් කිරීමේ ශිල්පක්‍රමයන් හැබැයි දෝලපුතාලා පෙරපාඩමේදී නිස්සාරණය අටතෙමේ ආසවනී පූර්ණ ලෙසපි සාකච්චා කළ ආසවනවාර්ග දෙකයි මේ ආසවේ දී හැබැයි ඒ ද්‍රමෝල තියන බෞතික ගුණමකක්ද. ද්‍රමද්‍රව මිශ්‍රණය මෙතැදිගන්න අර නොදීවන බවත් ගැත්වය වන්නමි මෙතැන්ති යොදාගන්නේ එයාලගේ තියෙන තාපාංක වෙනස. ද්‍රවමිශ්‍රණ දෙකේ තාපාංක වෙනස්වන ද්‍රව දෙකක් තිබුණොත් අපිට ඒ දෙන්න වංකර ගැනීමට මේ ආසවනය කියන මූල ධර්මය යොදන්න පුළුවන් තෝට එයාගේ බෞතික ගුණේ තාපාංක වෙනස. තාපාංක වෙනසා නුව මේ වංකර ගැනීමට අපි ශිල්පක්‍රම තුනක් සාකච්ඡා කරන. සරලාසවනය භාගි කාසවනය සහ හුමාල ආසවනි. මේ ආසවන වර්ග තුනම ඉතාම පොළුල් ලෙස අපි මීට පෙර දවිතික. පරිවෘර්තජ නිසාරණය කිරීම කියන පාඩමේදී කතාකරපු නිසා මං ඒ ගැන ඔබට මතක් කරන්නේ යන්න නෑ. ඔබ ඒ පාඩම මේ වෙනකොට බැලිවෙනැත්තං YouTube හරහ එන්නයි චැනැල්ලෙකෝසේ YouTube චනල්ල එකකෝසේ මේ සියලු පාඩක් මේකේ ම ඔබට යෝජනා කරනවා මීට කලින් යන වැඩ සටහන් තුනම නරම්බල්ල මේ පාඩමට එනන්නේ ගැන මේ පස්වනි පාඩමේ අවසාන ඒක තම අපි මේ කතා කරන නතකට ඔබ කෙල්ම අධදිනේදීක දැක්කට. ඔබට ගැටලු මත්වෙන. ඔබ පලවෙනි පාඩම දෙනි පාඩම තුන් එනි පාඩම අධ්‍යේනය කරලා අවසාන වෙලා දූලපුතාල මේ පාඩමට එන්න. තෝට මම් මේ කියන කරුණු කාරණාට ඉතාම පැහැදිලි අපි මේ ආසවනයේ කතාකරගෙනපු. තන් සම මේ ගැන කරුණ සාකච්චා කරන්න අප ස්සරට යන හොඳයිපුතේ. දැන් අප එතකොට ප්‍රවේශ වෙන්නේ මේ ස්පටිකී කරණය කියන ශීල්ප්‍ර ක්‍රමය හඳුනා ගැනීම සඳහා. තොට මේ අදදවසේ තියෙන මාත්‍රකායටතේ. අපිට ඉස්සරාට ඉගෙන ගන්න තියන මේ ස්පටිකී කරනය. ඒළඟට වර්ණලේක ශිල්පක්‍රමය කියන කාරණා දෙකේ. ස්පටිකී කරණය කියනෙක වචනයක් විදිට ගැම්ඹරුුණාට අපිට මේක ගොඩක් ලොකු. රණාවක් නෙමේ මේකද හඳුනාගන්න ඕනේ මේ ද්‍රවද්‍රව මිශ්‍රණය තියෙන සාන්ද්‍රණය තියන වෙනස්කම සහ ඒවාසාන්ද්‍රවීම මත ගන බවට පත්වීම ක්‍රමවේදේ තම අපි හඳනාගන්න මේකට ඔයාලට හඳුනාගන්න පුළුවන් සරලම නිදසුන තමයි ඔයාලගේ ගෙදරදලේ තියෙන ලුණු පොල්කට. ොට මේ ලුණු පොල්කට්ට බැලුවොත්ත හෙම මේ ජලයේ දියවෙලා තමා ලුණුටිකතියෙන්. හැබැයි මේක සාන්ද්‍රනයේ වැඩිවෙලා වැඩිවෙලා වැඩි වෙලා යනකොට යම් අවස්ථාවකදී අර ලුණු අර පොල් කට්ටේ බැඳෙන්න්න ගන්නවනේ දේකයන්නේ ගණ බවට පත් වෙලා අපිට ලුණු අවක්ෂේපනැත්තං ගණලුණු හඳුනාගන්න පුළුවන්. ඔන්න ඔය විදියට, ද්‍රාවණ දෙකක් එකනෙකට දිය වෙන ද්‍රාවණ දෙකක් හදාගෙන එයාගේ සාන්ද්‍රණයේ වැඩි කරලා වැඩි කරලා යම් අවස්ථාවෙ දී අපිට වෙන්කරගන්න ඕන ද්‍රවයේ ගණ බවට පත්කර ගන්න පුළුවන්න්නන් මෙන්න මේ විදිට ගන බවට පත්කරලා අපිට ඒ ජලයෙන් ලුණ ටික වෙන්කර ගැනීම ක්‍රියාවලියය තමා ස්පටිකී කරනය කියලා අපි හන්ඳු නතෙන් එතකොට දුොලපුතාල්ලට තේරනෝ මේකදී හඳුනා ගන්න තියෙන සිද්ධන්තමනවාදි කළ එකක් තමයි මේ ද්‍රව දෙක මිශ්‍රකරන්ඩෝනේ අපිට වෙන්කරගන්න ඕනෙ කෙනාට ඉහළ සාන්ද්‍රණයක් ලැබෙන පරිදි. තොට ඉහළ සාන්ද්‍රනයක් ලැබෙනක් කෙනා යම් අවස්ථාවකදී එය අවක්ෂේප වෙන්න පටන්ගන්නෝ මේ සාන්ද්‍රණය වැඩිවීම හේතුවෙන්. තකොට ඒ අවක්ෂේපවීමෙන් පස්සේ අපිට අවක්ෂේපය වෙන් කරගන්න පුළුවන් හැබැයි අවක්ෂේපවීම සඳහා අපිට ඒ සාද්‍රාවනයට. ියමිත සාන්ද්‍රරණයක් තියෙන් ඕනේ ඊළඟට ඒ ස්පටිකෝවල හැඩේසා ප්‍රමාණය තීරණය වෙන්නේ අවක්ෂේපවීමට ගන්න සීග්‍රතාව ගැන අවක්ෂේප වෙන්න ගන්න කාලේ පදනම් කරගෙන්. තේතවඩා අපිට ඒ කාලය කියන කාරණාව ඉක්මන් කරගන්න සමාරවස්ථාවල්දි මේ ස්පටික ඉක්මනින් හදාගන්න ඕනේනම් අපි මේ ද්‍රාවණය අර සාන්ත්‍රනයේ වැඩි කරගත්ත ද්‍රාවනය අයිස්වලින් නහා වනේ ගැන යිස්කා භාජනයක් තුළ තැන්පත් කළොත් මේක ඉක්මනින් සිල්වීම මත අප ඉක්මට ස්පටික හදාගන්න පුොළුව. ඒ වෙනවාට කාමරෂ්ණත්වේද ඉස්පටික හැදන්න න්නොත් තේම අපිට පොඩි අර්බුයක් වෙනෝ වැඩි කාලයක් ගැනීම නිසා අපිට වෙන්කරගන්න ඕන සංයෝගයට අමතරව වෙනත් වෙනත් අප ද්‍රව්‍යත් මේකම ඉස්පටිකාත් එක්ක ඉස්පටිකී කරණය වෙන්න පුල එනිසාපි පිරිසුදු ඉස්පටික ලබා ගැනීම සඳහා මේ ද්‍රාවණය අයිස්මත පෙන්ගවීමක් කියන ශිල්පක්‍රමයක් පාවිච්චි කරනු. ඒ ප ද මයි ද පතු ස්රට යාල ුණනාර් ස්පටික කරන කියලලා පිරිසුදු කිරීම සසුද්ධ කිරීමේ ආන්ත්‍රනීදීත් කතා කරන්නේ මේ පේවර මත්තක තියාගන්න ඒ ඉස්පටික පිරිසුදු කරගැනීම සඳ. අපි පුනාර ස්පටිකීරන ැනනි. පුනර් කියන්න නැවත නැවත කියනකනි ස්පටික කරගත්ත ආයි සුදුසු ද්‍රාවණයක දිය කරලා සාන්ද්‍රනණය වැඩි කලා නැවත ස්පටික කරගත්ත ඉන්න විද්‍යට යන සිල්ප ක්‍රමය තුළට මේ හඳුනාගත්ත ස්පටික පිරිසුදු කරගන්න. ඇතට ස්පටි කරණය කියන අපි මේ විදිට හඳුනාගත්තයින් පස්සේ. අපිට ඔන්න දවසේ ප්‍රෝජනත් මේගනි වැඩි බරක් ඔයාලගේ විශෂය නිර්දේශය තුළ මේ වර්ණලේක ශිල්පක්‍රමේයට යොදල තියෙනවා ඇත්තටම අපි මේ මෙතනදිම තමා හඳුනගන්නේ. මීට කලින් උසසාමාන්‍ය පෙළදිවත් එදිනෙදා ජීවිතය දිවත් හඳුනගත්ත ක්‍රමයක් නොවන නිසා මේ වර්ණ ලේක ශිල්පක්‍රමය අපි ඉතා හොඳින් අධ්‍යයනය කරගන්න ොනේනිසාම මෙතනද මේකට පොඩ්ඩක් වෙලාවාරගෙන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න මේ වර්ණලක ශිල්ප මොකක්ද වෙන්නේ. දවයි පුතේ මෙතැදි මේ සවර්ණලයක ශිල්පක්‍රමය අපි කරුණු දෙහෙකට යොදාගන්න. එකක් තමයි සාන්ද්‍ර අපේ තියන මිශ්‍රණය තියන සංරච්චක හඳුනගන්න. ඉගැන මොනමොන රසායනික ද්‍රව්‍යද මේ මිශ්‍රණය තුළ තින්. කියන සංරාචක හඳුනාගැනීම සඳහත් මේ වර්ණලයක ශිල්ප ක්‍රමය ොදා ගන්න පුළුවන්. ඊළඟට ඒ සංරච්චක වෙන්කර ගැනීම සඳහත්්‍ය යොදාගන්න පුලන්. ඒකන්නේ මේ වර්ණලයක ශිල්ප ක්‍රමය. ප්‍රමාණාත්මක විශ්ලේෂණසා ගුණාත්මක වි්ලේෂණ කියන දෙකටම යොදාගන්න පුොල. ගුණාත්මක විශ්ලේෂණයක් කියන්නේෙ දුවපුති, මොනවද මොනවාද තිෙන්නේ කියලා පියයාලාලව හඳුනගන්න මේක තියෙන අඩංගු සංයෝග මනවාද කියලා හඳුනා ගැනීම. ප්‍රමාණාත්මක විශ්ලේෂණී කියලා කියන්නේ ඒ හඳුනාගත්ත සංයෝග එක් එක් ප්‍රමාණෝලිින් අපිට. ඒ කර ගැනීම කරන්න පොල තොට ඒ ශිල්පක්‍රම දෙකරවේ ගැනන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂනයටත් ගුණාත්මක විශ්ලේෂනයටත් කිය දෙටම වර්ණලේක ශිල්ප්‍රමය භාවිතා කරනවා. එතකොට ඒ ශිල්පක්‍රමය අපිට නැවත සන්රචක තුනකට බෙදන්න පොළවා. ගැනන්නේේ වර්ණලේක ශිල්ප්‍රම තුනක් අපි එදිනෙදා බහුල ලෙස භාවිච්චි කරනවා ඒක එකක් තමයි. අඩදාසි වර්ණලේක ශිල්පය මෙතනද අපි අර ගුණාත්මක වේගන්න රසායනක මිශ්‍රණයක තියෙන රසායිනක ද්‍රව්ය හඳුනාගන්න ගොඩාක් ලොකු ප්‍රමාණෝවලින් විංකරගන්න බෑාපිට මේ වර්ණලේක කඩදාසි වර්ණලේක ශිල්ප ක්‍රමය භාවිතා කරලලා ගුණාත්මක විශ්ලේෂණයට ගන්නේ ොනමොන රසායනක දෞව්‍යද තියනෙ කළ හඳුනගන්න වර්ණලේක ශිල්පක්‍රමය කඩදාසි වරණ ලේක ශිල්ප්‍රමය ොදා ගන්න පුොලො. ඒකම තුනස්තර වර්ණලේක ශිල්ප ක්‍රමයත් කියන්නේ මේ කඩාසි වරනලේ ශිල්පක. ම සැබැන්දි අවස්ථාවක් ඒකදිත් අපි බවලව කරන්නේ ගුණාත්මක විශ්ලේෂණ. ඒගැන්නේ මේ තියන රසායනක මිස්ශ්‍රණේ තියන සංරාජක හඳුනාගන්න යොදාගන්න. ඊට පස්ස ප්‍රමාණාත්මකව වැඩි ප්‍රමාණයක් අපිට වංකරගන්න ඕන නං අන්න එතනදි දූලිපුතේ අප ස්තම්භ වර්ණලේක ශිල්පක්‍රමය කියන ශිල්පක්‍රමය පාවිච්චි කරන. ැ දලපුතාල මතක් කරන්න වර්ණලේක ශිල්පක්‍රමය තුන් ආකාරයකී ඉගැ ගන්න ඕන්. කඩදාසි වර්ණලේක ශිල්පක්‍රමය දෙක තුනස්තර වර්ණලේක ශිල්පක්‍රමය තුන ස්ථම්භ වර්ණලක ශිල්ප ක්‍රමය අපි මේක කරුණුත් තුනම එකින් එක එකින් එක වෙනවෙනම ඉගෙනගෙන බලමු මේක පලවනික ඉගෙන ගත්ත ගමන් මේක තමයි වැඩිවෙලාාව කරගන අපිට කතා කරන්න තියන්නේ ඒඉගෙන ගැනීමත් එක්කම ඔබට දෙකයි තුනයි ඉක්මනට ග්‍රහණය කරගන්න පුළුව.තවට මේක අලුත්ම සිද්ධන්තයක්න ඒ නිසා දූලපුතාල හොඳ අවධානයෙන් බලන්න අප මේක එකක්හරියට ගොඩදාගමු එතකොට අපිට අනිත් කරුණු දෙක සරලොව මතක තියාගන්න තේරුම් න්න පුළුව විභාග ප්‍රශ්නාහනකොටත් මේ වර්ණ ලේ ශිල්ප ක්‍රමය ගැන ලොකු ගැටලු ප්‍රමාණ ඔයාලට යොම කරලා දීල තියෙන. එතකොට මේ අදදිනේ අවසානයේදී ඒබ ඔයාලට තවුරු වෙයි හොඳ එපතේ. දෑපේ හඳුනාගත්ත මේ වරණ ලේක ශිල්පක්‍රම තුනේෙම තියෙන සමස්ට පොදුලක්ෂණ ඉස්සල තේරුම්ගන්න නෝන්. ොඒ පොදුලක්ෂණයේ දී හැම්විලායම මේක කලාප දෙකක් විදියටයි ක්‍රාත්මක වෙන්නේ එකක් ස්ථිතික කලාපයක් ඒකඇන චලනය නෝන. කලාපයක් විදිට ද්‍රාවණය තුළ තියෙන එකගුණයක් හඳුනාගන්න. ඊළඟට චලනේ වන ස්වභාවය තියෙන කලාපයක් විදියට සචල කලාපයක් හඳුනාගන්න. තකොට මෙතැනදි වෙන්නේ ද්‍රාවනයේ තියෙන ඒ ද්‍රැවියතාවේ මත සහ අර මිශ්‍රණය තියන ද්‍රැවියතාවේ කියන කාරණාව මත, මේ නිශ්චල කලාපය තුළින් සචල කලාපය ගමන් කරනකොට ගමන් කරන වේගවල, වෙනසක් ඇතිවෙනවාම එකඒක සංයෝගය තුළ තියෙන සංයෝග සංරර්්චක සඳහා. තොඩයි වේග වෙනස නිසා යම්කාලයක් තුළ අපි නිරීක්ෂණය කලාම අ වේගෙන් යන්න පුළුවන් සංයෝගටික මේ ස්තිර අච්චල කලාපය තුළ ඉක්මනට ගමන් කරලා තියෙනවා. එතකොට වේගේ අඩු ටික හිමින් ඉමින් ගමන්රලා තියෙන. තේතකොටාර ඉක්මනින් ගමන් කරනටක අපිට ඉක්මින් වෙන් කරගත්තව ඒේක එක ගුණයක් තියෙන සංයෝක කොට සක්විදිට හඳුනාගන්න පුළුවන් හිමින් මන් කරනටික පසු පසර ගිල්ල නිසා ඒගොල්ලො වෙන හඳුනා ගැනීම තුලින් ඒගොල්ලො වෙනම රසායිනිකයක් පවිදිට අපට වෙන් කරගන්න පුළා. මෙන්න මේ චිල්ප ක්‍රමේ මේ පොදු. ලක්ෂණය තමයි අපි කලාපො තුනේද මේ ගැන වෙන් කිරීමම් තුනේදම හඳුනාගන්නේ එහනම් ගතික කලාපේ මොකද්දි කියලා තේරුම්ගන්න ඕනේ ගමන් කරන කලාපේ ඒළඟට ස්තික කලාපේ හඳුනාගන්න ඕනේ ඊට පස්සෙද මේ ගතික කලාපේ දියවෙලා තියන සංගටක විධ වේගෝවලින් තමා ස්ථිතික කලාපය තුළ ගමන් කරන ඒකට හේතුවවෙන්නේ ඒ සංයෝගොල්ල තියෙන ද්‍රැවියතාව ගැනන්නේ යොදා ගන්න ස්ථිතික කලාපේ තියන ද්‍රැවියතාවයත් අරය. දිය කරලා තියෙන මිශ්‍රණයේ තියන අදාළ සංයෝගයේ තියෙන ද්‍රැවියතාවයක් මත තමයි ගමන් කරන වේගේ තීරණය වෙන්නේ ඒකට ගැලපෙන විදිට අපි ස්තිිතික කලාපේසා ගතික කලාපේ තෝරා ගැනීමෙන් අපට අපේ සංග්‍රච්චක වෙන් කරගන්න පුළුවන්. එතනද අපි පාලක පරීක්ෂණයක් ඒන්න පෙර හඳුනාගත්ත රසායිනකයක් සහිත පරීක්ෂණයක් යොදාගන්නවා ඒකෙන් අපිට පුළුවන් අනිත් සංයෝගල්ල තියන සංගටක මොනවාද කියලා මේ දන්න. සංගරච්චකයත් එක්ක බලල සංසන්ධනය කරලා හඳුනා ගැනීමක් කරන්. ඔය ලක්ෂණටික ඔස්සේ යනකොට අපි ඔන්න පලවෙනි ශිල්ප ක්‍රමය කඩදාසි වර්ණලේක ශිල්පේට අපි ප්‍රවේශ වෙන. මෙතැනති විශේෂයෙන්ම මේ කඩදාසය එකැන වරණ ලේකේ සඳහා යොදාගන්න විශේෂ කඩදාසයක් ඕන අපිට ඕන කරන පත්ත්‍රයක් ගන්න බෑ ඕනම එක මේ වච්චමන් ංක එක කියලත් කියනෝ මේක සමාරු වොට්මාන් අංකේ කේලත් කියනෝ පොතේ. ගොහොමාරි මේ ෝොච්ම ලංක එක කියන කඩදාසි අරගෙන අපි ඒකින්. වර්ණ ේක පත්‍රයක් හදාගන්න. එතනදී ද්‍රාවක කුටීරේ කියලා අපි මේ කනම් අපට ජෑම් බෝතලයකින් අරි බීකරයකින් අරි අදාගන්න පුළුවන්. අපි මේ බීකරය අරගෙන ඒකට මේ පෙන්නල තියෙන විදියට. අදාල සුදුසු ද්‍රාවකයක් අරගෙන. ඒ සුදුසු ද්‍රාවකය මේ ද්‍රාව කුටේරේ සෙන්න්ටිමීටර් එක පමණ උසකට ගැ ගොඩාක් පුරුවන්න සෙන්න්ටිමීටර් එක පමණ උසකට පුරුවල. අපි මේක පියයනකින් වහල තියන. තිික වෙලාවක් වහල තියන්නේ මේ ද්‍රාවකේ තියන වාශ්පෝලිින් මේ කුටීරේ සම්තෘත්ත කර ගැනීම සඳයිතකොට මේ කුටීරේ මේ ද්‍රාවකේ. පොලිම්ම සතෘපතය වෙනවා ඊට පස්සේද අපි ද්‍රාවක කුටරය ඔන්න වෙනම හදාගත්තා ඊළඟට අපි යනවා මේ ද්‍රව් කුටේරය හදා ගැනීම සම්බන්ධ කරුටික වර්ණ ලේක කඩදාසය හදාගැෙන දැ මංකිව ෝචිමන් ංකක කියන කඩදාසය ගන්න ඒකින් අට අහතර විතර ප්‍රමාණය ගැන ැන්ටමේටරට අය අතර විතර පත්‍රයක් කරගෙන අපි ඒක මෙන්න මේ රූප සටහන දැ මේ මේ කියන විස්තරේ ටිකම මං යාලට මේ සම්පූර්ණ කතාව මේ තියෙනෙ මේ අපි අදාගත්ත වෝච්චමන් කඩදාසිය මේ කඩදාශය අට අතර ප්‍රමාටය උසාටට අතරට අරගෙන මේක මේ යට කොටසේ කියැන මේක දිසාවා අඳුනගන්න ඕනේ. ද්‍රාවනය ගමන් කරන දිසාවේ යටඉදන් සෙන්ටිමීටර් එකයි දර්ශම පහක් විතර උසට අපි පදනම්්‍රේකාව කියලා පැන්සලකින්. මේක මතකතියාගන්න මේක දි ලකුණු කිරීම් කරන්නේ පැන්සල භාවිත්චි කරලා පැන්සලේ එකයි දශම පහහි පදනම් ්‍රේකාව හදාගන්න. හදාගනලිවර වෙලා අපිට වෙන්කරගන්න තියෙන සාම්පල, සමාරයට එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. ඒ වෙන්කරගන්න තියෙන සාම්පලයට අපි සාම්පලෙන් බිින්දු කීපයක්ර කේෂිකනල ගැනි ලොකු ප්‍රමාණය නෙමි ේෂිකනලේ දැම්ම. ඒගෙන ප්‍රමාණය ගැනල්ල මේක මේ පදනම් රේකාව මත දොට්ට එකක් විදියට තියෙන. ඒක කීප පාරක් කලාම ප්‍රමාණවත් දොට්ට එකක් මෙතන හදාගන්න පුළුවන් එතවට දෙවිනි සාම්පලය වයි කියලාන්ඳන ගත්තෙ නුත් එෙම ොට් එක තිබුණ මේ ඉසි් කියන්නේ පොතේ යොමුගතසාම්පලයවත් පාලක සාම්පලය ගැන අපි සංරාචකය දන්නසාම්පලයක් අපි මෙතන දඒ විදියට ඩොට් කීපයක් අර කේෂික නලය පවිච්චිරලා තියාගත්. දැ අපිට මේ සාම්පල නැත්තා වර්ණලේකේ පිළිවෙල කරලා ඉවරයි අඩදාසි වර්ණලයකය. ඊට පස්සදී අපි මොකද කරන්නේ. අර කලින් හරිගස්සගෙන සම්තුෘත්ත වෙන්න තියාගත්ත මේ කුටීරේ තුළට මේ යොමු කරනවනේ දැතුල් කරලා මේ පේප කලිප් පොලින්ං අපිට පුොාක එල්ලන්න එල්ලලා මෙන්න මේ මෙතන මත්තක තියාගන්නපුතේ මුළු මනින්මක ද්‍රාවනය ගිල්ලන්නේනෑ මේකින් කොටසක්. ඒගැන්නේ මේ පත්තකඩදාසී යට කොටස. දැන් සන්ටිමේටර් එකකා මාරක් පිමන උසට අපි මේක අදල තියෙන්නේ. එතකොට මේ සැටිමටර් මීටර් නෙමේ පුතේ. තොකට මේේකින්. ි කොටක්ක ටිමිට බාගයක් විතර ජල වතුරට ගිල්ල මේකල්ල තියනු. තිකොු මේ එල්ල තිබීමමත් එක්ක දලපුතාල දන්න මේක තියනෙන ද්‍රාවණයක දිගේ ගමන් කරන. දැන් ඔන්න අචල කලාපේ වෙන්නේ අ ස්ථිතික කලාපේ වෙන්න මේ කඩදාශ පත්්‍රේ තියනර සෙලිියවලෝස්ද කඩදාශ පත්‍රේශක්ක ොලින් ඇදල ේන වට මේ සෙලවුලෝස්තින ඒ සෙලියුලෝ ල්ට ආ ර්ශන ච ජලවාශප සහිත්‍ය මේ පත්්‍රේ තමා මෙතන ස්තිිතික. තොටම ස්ථිතික කලාපය තුලින් මේ ද්‍රාවනය තමා සචල කලාපේ. තර ්‍රාාවනී තියන. ද්‍රාවක අංශුවය ගැන මේක තියන රසායනක සංයෝග මේයාගේ තියෙන ද්‍රැවියතාව පදනම් කරගෙන සමහරයි මේක දිගේ වේගෙන් ගමන් කර සමහරය අඩු වේගවලින් ගමන් කන එතකො මේක එක එක වේගෝලින් තමයි සංගරචක මේක දිගේ උඩට යන් තුොට අපි යම් වෙලාවක් තියලා මේක මේ ද්‍රාවක පෙරමය ගැනෙ පොදුව මේ දියරය මේක දිගේ ගමන් කරන හැටි අපිට දැකන්න පුළුවන් මේක ලත්සන නිරීක්ෂණයක් පපුතේ යාල වි්‍යාකාාරයේදී පාසල පටන්ගත්ත දවසක වායාක ගුරුමෑණ වරු පිියවර එකක් වෙලා මේක. කරලා බලන්න මේ ද්‍රාවනය මේක දිකී ඉහලට යනෝ මේ ද්‍රාවක පෙරමුණ. අපිට දැකගන්න පුල. ඒක මේ මුදුණනට සැටිමීටරයක් විතර පහ මට එනකයි ගන මුදුණනට යනකන්තියන්න එපා සැටිමීටයක් විතර පහ මට්ට එඒනකන්තියලා අපි එතනදි නවත්තගන්. තන මේ ද්‍රාව පරුමට පැන්සලෙන් ඒ ගැන උඩම මට්ම ලකුණු කරන්න. ඊළඟට ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක එකක සංරච්චකය වෙන වෙනම ගිල් තියෙනකේ. ැම මේ බලන්න උදාාරණයක් විදිර මේ යික් කියන ඩොට්ට එක න්නේ සංයෝගසාම්පලේ දාපයකේ සංවචක කලාපු තුනක්ේනු. අවු විදියට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් පොතේ තෝට මේක අපි ප්‍රදේශ ප්‍රමාණය කියල හඳුනාගන්නේ මේක මැද ඒකන අදාළ ඩොට්ට එක ගත්තාම ඒ ඩොට්ට එකට අදාල සම්පූර්ණයක මැද ලක්ෂය තමයි අපි සුදුසු ස්ථානය විදියට ගන්න. ප මේ විදිට මේ ස්ථානටික ඔන්න ලකුණු කලා වයික් සංරජ්චක දේකට වං වෙලා ද අපිට මතක අපි ඉසෙක්කිවේ අපි දන්න සාම්පලයක්.ඒයාගේ තියන්න අපට හඳුනාගන්න ඕන සංයෝගි. ට යා හිලතියෙනන මෙච්චර දුරක් විතරයි. තොකොට දැන් දූලපුතාලට තේරෙනවා මේ ඉසෙට් කියන එක මේ නීස් නිශ්චත වෙලාවත්තුළ ගිහිල්ල තියෙන දුරයි. වයිගේ ජාති දෙකක් තියනෙනවා ඒකෙන් එක්කෙනෙක් ක අර ඉසට්ගියපු දුරටම ගිහිල්ල තියෙනවා. එක්ගේ ජාති තුනක් තියෙනවා ඒකෙන් එක්කෙනෙක්. මේ සෙට් කියලා කියන කෙන ගේ බුදුරටම ගිල් යෙන දැන් දලපුතාලට එෙනම් තේරෙන් ඕනේ මේ දුර සැසඳීම මත මේ එකම මට්ට මේ එකම වෙලාවත්තුළ ගමන් කරලා තියන්නේ. එකම ගුණ තියෙන රසායිනිකයක් කියලාපිට අනුමානක කරගන්න හඳුනාගන්න. පොල ඇතවට මේ ඉසෙට් කියන සංයෝගය තියන රසායිනක ද්‍රව්‍යාපි දන්න නිසා මේ වෛවලත් එයාම තියෙන බවත් එක්සොල තයාම තියන බවත් හඳුනාගන්න ොල ඔන්න ඕක තමා මේ වර්ණලේක ශිල්පකමේද අපි භාවිත කරන්න සිද්ධන්ේ. ඒ ඊ අමතරව තවජාති දෙකක් එක්සොල තියෙනවා. අප ඒ වෙනවෙනම යොම ගතසාම්පල්ල නිරීක්ෂණය කරල අපිට පුළුවන් ඒයා කෞදයා කෞදකේන එක හඳුනාගන. වයිගේ නොදන්න සංයෝක දෙකක් තියන බව මෙතනද අනුමාන කරගන්න පුලුව. ඔන්න ඔේ ශිල්පක්‍රමය තමයි දුවපුේ වරණ ලේක ශිල්පක්‍රමය කියලා තියෙන්නේ මං ඔයාලට මේ කතාකරපු කරුණු කාරණාටික තමයි ඔයවිදියට විස්තර සයිතෝමී. දුන්නල දී තියෙන දලපුතාල මේ සටහනකට ගන්නකොට මේක නැවත නිරීක්ෂණය කරලා මේ කරුණු කාරණටික අයි අධ්‍යයනය කර ගන්. ඊළඟට ඔයාලට තියෙනව මේ ආර්Fගේ කියලා සිද්ධාන්තයක් ඉගෙන ගැන්. මේ ආර්ෆගේ කියන්නෙම පුතේ අර නියදී සංරාචක ගමන් කළ දුර. පදනම් කරගෙන මෙයාගේ සංයෝග වෙන්කරගැනීමට යොදා ගන්න ශිල්ප ක්‍රමේ තුළ මේ ආරාගේ ගණනය කරන විද්‍ය තේරුම් ගන්න කොටම ආරිාගේ කියන්නේ මොකක්ද කියනෙ අපිට හඳනාගන්න පුළුවන් මේ ගණනය කිරීමේ දී. අපි අර පිළියල කරගත්ත. වර්ණ ලේකයක් කඩදාශ වර්ණ ලේකයක් තමයි මේ ඔයාලට රූප සටනය දක්වෙන්. තෙතවට මේක පදනම් රේකාවදයක් ඔපට මතකයි. ඒක එක්සාම්පලයේ සසා වයිසාම්පලය කියල සම්පල් දෙකක් දීල තියෙනවා. වයි කියන්න අපි දන්න. සාම්පල. එක් කියන්නේ අපි සංරජචකම නවාද කියලා දන්න ඇති සම්පලි. අපි මේේ සටහන ද්‍රාවක පෙරමණ සටාන් කරගෙන තිබම මේ ද්‍රාවක පෙරුමණ ගමන්කරපු දුර තමයි මං මේ ඒ අක්ෂරෙෙන් ඔයාලට ලකුණු කරලති. ඊට පස්වෙති Xක් කියන සාම්පලයේ තිබුණු එක සංරච්චකයක් මේ X2 කියන ලක්ෂේ දක්වා ගිහිල්ල තියනෝ ගිල්ල තියනෙන දුර B. ඊට පස්සයාගේ අනිත් සංරච්චික ගිල්ල යෙන්නේ C කියලා. දුරක් ප්‍රමාණය විතරඉට පස්සේ වයිසාම්පලයේ තියෙන එක මේක සංරච්චකයයි එයා ගිහිල්ල තියනවා. අර ඉස්සල්ලා එක්ස්ටූ ගියපු දුරම එවත් බී කියෙන දුර. දැන් ඔයාල දන්න දාවක පෙරමුණ ගමන් කළේ ඒ කියල දුරක් ඒ අපි හඳුනාගත්තසාම්පලයේ බී දුරක් ගිය හඳුනා නොගත් සාම්පලය එක් කෙනෙක් බී දුරම ගිහිල්ල තියෙනවා අනිත් කෙන සී කියල දුරක් ගිහිල්ලතිේ. දැන් අපිට යෙන්නේ මේ ඒකාගේට එකක සංරච්චකය සඳහා ආරි් වගේ ගණනය කර. ආරි වගේ ගන්නේ කරන්න මොකද කරන්නදන්. සාම්පලය ගමන් කළ දුර බෙදන්න ඕනේ ද්‍රාවක පෙරමුණ ගමන් කළ දුරේ තුවන සාම්පලයේ ගිය දුර අපි දැන් හඳුනාගන තියෙන්නේ. එක්වන්ගේ සාම්පලේ ගිය දුරවෙන්න මේක සී කියන ප්‍රමාණයනේද. එක්සන් කියෙන සාම්පලයේ සී දුරක් ගහිල තියනවා. බෙදන්න ඕන ද්‍රාවක පෙරමුණ ගිය දුර අපික දැන් කලින් ගණනය කරගත්තා. ඒ කියලා ප්‍රමාණය එක එතකොට X1 සඳහා Rගේ Cට ඒ කියලාගේකට නු. ඒක පැත්තකින් තියන්. ඊට පස්සේ අපිට ඕනි X2 සඳහා මේක ගණනය කරන්න. තොට X2 සඳහා ගණනය කළොත් සාම්පලේ ගිය දුරවෙන්නේ B ප්‍රමාණයක් ගෞක පෙරමුණ ගමන් කළ දුරා අයිමත් ඒ ප්‍රමාණය තට X2 සඳහා තාර්රි්ගේ ගණනය කළ. ඊළඟට පාලක සාම්පලය සඳහා වයි සඳහා තාරිෆගේ ගණනය කළොත් දුලපුතාලයට පේනවා වයි කියන සාම්පලයක් ගිහිල්ල තියෙන්නේ B දුරක් ඊළඟට ද්‍රාවක පෙරුමණ ගමන් කළ දුර ඒ දුරක්. තෝට දැන් දලපුතාලට තේරෙනවා. එක් සඳහා ලැබුණි Cටේ x දෙක සඳහා ලැබුණි B අටේ වයි සඳහා ලැබුණ නැවත B ඇයට ඒ. තකොට වයි සහ X2 කියන දෙන්නටම ලැබිල තියෙන ආර් වගේ එකම නිසා දැන් අපි තීරණයක් කරනවා මෙයාලගේ තියෙන ගුණ. රසායනික ගුණ මෙයාලගෙ තියෙන ගුණාංග සමානයි එහනම් වයි කියන අපි දන්න ද්‍රාවනය තියන රසානිකයම තමා මේ X2 කියලා කියන්නකේ. තකොට X2 කෞද කියලා හඳුනා ගැනීමට, නැත්තං අපේ ද්‍රාවනය තුළ X2 කියල සංයෝගයක් තියෙන බව හඳුනාගන්න අපිට මෙන්න මේ, RFගේ ගණනය කිරීම තුළින් කඩදාසි වර්ණලයේක ශිල්ප ක්‍රමය පවිච්ච කරලා. ගුණාත්මක විශ්ලේෂණ.ක ප්‍රමාණනමි ්‍යාපි ගුණයක් හඳුනගත්තා Xක්2 කියල කියන්නේ වයි කියන සංයෝගම තමයි කියලා. මෙන්න මේ විශ්ලේෂණය සඳපට මේක යොදාගන්න පුල. තීට පස්සදි ඒකම තමයි පොතේ දෙවෙනි සීමාව තුනී ස්තර වර්ණලේක ශිල්ප. මේ තවට මේ තුන ස්තර වර්ණලේක ශිල්පකමේදීත්. වෙනස්වෙන්නේ මේ වර්ණලේකෙ හදා ගැනීම කොටස විතරයි. තරන්න තියෙන්නේ මේක ස්තිිතික කලාපය විදියට සලිකා ජෙල්ල එකක යොදාගන්න සචල කලාපය විදියට පෙර පරිදිම සුදුසු ද්‍රාවකයක්. යොදා ගන්න එතකොට මේ සුදුසු ද්‍රාවකය කියනකොට අපි මීට කලිනුත් කතා කළඒ නිර්ද්‍රවිය සංයෝග දී කරගන්නනම් නිර්ද්‍රවිය ද්‍රාවකයක් යොදාගන්න ඕනි මධ්‍යම ද්‍රවිය සංයෝග දී කරගන්නා ධ්‍යම ද්‍රවිය මේ ඩයික්කලෝර්ුම මෙතයන් කියල උදාාරණයක් ඔයාලට දීල තියෙන්නේ එළඟට ද්‍රවිය සංයෝග දියකරගන්න නම් ජලය වගේ ද්‍රැවිය මාධ්‍යයක් යදාගන්න. ඕන මේ විදියට අපිට තුනි ස්තර වර්ණලේක අපිට හදාගන්න පොළිුවන් මේ පීියවර අර සිිලිකා ජෙල්ල එකක අරගනයක ජලයත් එෙක ද කරල. අපි වීදුරු පලේට් එකක්. අටයි පහවිතර වීදුරු අටයි තුනයි දශම පහේ වීදුරු පලේට් එක රිස්සල්ල වර්ණලේක පත්්‍රය හදාගත්ත වගේම තම. මේ වීදුරු තැටිය මත දැන් අපි ජෙල්ලක. ඒක ඒකාර ගනකම පුරුදුවෙන්න ඕනේ මේක ගැත්වේ හෙමේනොවෙන්න ඒකාර ගනකමක් එන්න මේක මත ජෙල්ලෙක තවරල අප ඒ ජෙල්ලෙක උඳනක් තුළ වේලා ගැනීම තුළින් අර සෙලිකා ජෙල්ලෙක මේකට සවිවෙච්ච අපිට තුනි ස්තර වරණ ලේකේ හදාගන්න පුළුව. ඉට පස ඒක තර විදිටම පාදනම් රේකාව පැන්සලකින් ලකුණු කරන්න පුළුවන් පැන්සලෙන් ලකුණු කරන්න පොතිේ ලකුණු කරලා මේකේ අපේ ද්‍රාවනේ අපිට ාලකද්‍රාන සහ තෝරාගන්න ද්‍රාවනය ලකුණ යොදාගන්න පුළුවන්. දැන් ඉතිරි පියවරටික ඔක්කෝම කඩදදාසි වර්ණලයකේදී යොදාගත්ත පියෝරටිකම තමයි. කඩදාසය වෙනුවට මේ තුනේ ස්තරය යොදාගෙන අපිට අර ගණනය කිරීමම් සහ ද්‍රව්‍ය හඳුනා ගැනීම කරන්න පුළුවන්කම තියෙනු. ඉට පස්සේ අපේ අවසාන අංගේ විදියට යන්නපොතේ මේ වර්ණලයේක ශිල්ප ක්‍රමේ ස්තම්භ වර්ණලයක ශිල්පය මේකදී ද්‍රව්‍ය ප්‍රමාණත්මක විශ්ලේෂනයකට මේ ඇටවුම පවිච්ච කරන්න පුළා මේ බියෝරට්ුවක් තමයි අප ඒතකොට ස්ථම්බය විදියට හදාගන්නේ මේ බියරෙට්ටුවේ තියෙන කොට ස්ටික හරියට හඳුනාගන්න පුරදුවෙන්. අපි ියරෙට්ටුවේ අඩියයට මෙන්න මේ ස්ථානයට පුළුම් ගුලියයක් දාලා මේකේ උඩින්දාන අනිත් කොටස් මේකෙන් පාලට වැටීම වලක්වාගන්න අපි පුළුම් කැබැල්ක් යොදන. ඊට පස්සෙදි වැලිස්තරයක් ලාන්නේ මේ වැලිස්තරයක් උඩින්සාහ යටින්දකීම වැලි. ටුවක් තයනෙ පොතේ අපි මේක ස්තිිතික කලාපේ විදිහයට පාවිච්චි කරන්නේ මේ සිලිකාදීල් තට්ටු ොට මේ සිලිකාජෙල් තට්ටුවට ඇතිවෙන බාධක වලක්ව ගන්න තමා අපි මේ වැලි ස්තර දෙක උඩින්සායටින් ඇතුල් කරන්නේ ඇතුල් කරලා ඊට පස්සිදි මැද සිලිකාජෙල්තික යෙදුව දැන් අපිට ඔන්න බියුරට්ටුව හදාග නිවරයි. තකොට මේ ස්තම්බ වර්ණලේක බියුරෙට්ටුව අපි ස්තම්බය හදාග නිවරයි මේකට අපි යොදාගත්තාර ද්‍රාවණය ක්‍රමාණුකූලොව ඇතුල් කරනවා. මෙතනදීත් මෙන්නමී උ්ඩ ස්තරේ. අපි ධාන ද්‍රාවකයෙන් මෙන්න මේ කලාපය නියතුව තියෙන විදියට ඒකාරීවදදාන නැත ඒකත් අර ගුරෘත්ව යටතති බර වැඩියවුණුත් මේක වේගේ වෙනස්වෙන්න පුුව පිය ඒකාර ප්‍රවේශයක් මෙත ඉතතිරි වෙන විදියට ගැන. අපි දාන ද්‍රාවනය ඒ කාරියෝ මෙතන ැඳන විදියට මේකට ද්‍රාවනයකතුක. තොකොට මේ ස්තිිතික කලාපය තුළින් මේ ද්‍රාවනය ගමන් කරනකොට එයාගේ තියන සංයෝගෝල ද්‍රැවියතාවේ මත මේක ඉක්මණින් යනාය හා. වේගේ අනුව මේකොට සොල්ට විින්වෙන එතකොට වේගේම යන්න පුළුවන් අය මේක දිී ඉක්මනට ඇවිල්ල මේ භාජනයට එකතු වෙනවා. අපිට මේ භාජනය මිලිලීටර් පහේ පහේ විතර රසා පරීක්ෂණ නලවලට යොමු කරගැනීම තුළින් අපිට මේකින් දාන රසායිනිකේ වෙන් කරගන්න ොල ඇතවට අපි පහිම පහට වෙෙන්කලොත් පලවෙනි පහ බොහෝ විට මේක තියෙන ඉක්මනිම ගමන් කරන සංයෝගය එකතුයිෙන් තුකොට ඒ මේම කාලය ගත්තු වෙන්න ගතුවෙනි හිමින් යන සංයෝග පසු බීකරලට එකතුවෙන ්‍යාපියයේ ගත්ත රසායිනික නලටික අපිට පුළුවන් පස්ෙද නැවතත් හර මුලින් හඳුනාගත්ත නලක ශිල්ප්‍රමයකයන් කඩදදාසි වර්ණලයක ශිල්පයෝ තුනි ස්තර වර්ණලේක ශිල්පය යොදා ගන. ඒඒකසාම්පලේ තියන ද්‍රව්්‍ය මනවාද කියලා හඳුනාගැනීමක් කරන්න පුළුවන්. අපි මේ විදිට ඔන්න දුවපුතේ අපි සංගටක වකර ගැනීමට යොදාගන්න වර්ණලේක ශිල්ප්‍රම තුනම අධ්‍යයනය කලා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ හඳුනාගත්ත වංකරගත්ත ද්‍රෞ්‍යය පිරිසුදු කරගැනීම සම්බන්ධ. මේක අපේ පාටමේ අවසාන ප්‍රවේශයේ. අපි දැන් නිස්සාරණය කළගත්ත ද්‍රව්්‍යටික ඊට පස්සෙදී වරණයක ශිල්පේ මගේ වෙන් කරගත්තා. අපට අවසානයේ තියන්නේ මේක. පිරිසිුදුරගැනීමේ ක්‍රමවේදේ හඳනාගන්න තුවළල් පිරිසිුදු කරගැනීමේ ක්‍රමය අපිට කරුණු තුනක් ඇයටතේ කතා කරන්න පුළුවන්, පුන රිස්පටිකී කරනේ ඌෘර්ධව පාතනය සහ ආසවනි. දූල පුතාලට මතකයි මේ පුුණර් රිස්පටිකී කරණය අර ඉස්පටිකීරණය කියන ක්‍රියාවලේදී ොදාගත්ත ශිල්ප ක්‍රයම තමමා අපි ඒ සුදුසු ද්‍රාවක මාරු කරමින් නැවත නැවත කරලා. අපිට වඩා පිරිසිදු සංගටකයක් වෙන්කරගැනීමට, පුනර් රිස්පටිකී කරනය යොදාගන්න. ඇතකොට මේකෙදී දාවන තෝරගන්නකොට අදාළ සංයෝගය රත්කල ද්‍රාවනයේදී දියවෙන්න ඕනේ ඒකම සිසිල් කරනකොට ආ ඉස්පටික වෙන්න ඕනි. ඔන්න ඔය තියන ලක්‍ෂණයේ තියන විදියට අපිට ද්‍රාවන හදාගැනීම තුලින්. අපට මේ පුනාර් ඉස්පටිකී කණය කියනක කරන්න පුලො. එතනදීත් අපි අර සීත කලගැ අයිස්මත නැවීම තුළින් ස්පටිකී කරණය වේගවත් කිරීම තුළින්. අපට මේ පිරිසුදු ස්පටික ලබාගැනීමට යොමවෙන්න. ළලුවන්කම ය. තෙතවොට මේකෙදත් පදන වෙන්නේ ද්‍රාවනේ තියන සාන්ද්‍රණය කියන කාරණාව සාන්ද්‍රනය කියන කාරණාව හඳුනාගෙන පුනරිස් පැටිකී කරන ශිල්පක්‍රමය හඳුනාගන්න පුළුවන්. එතනෙති තව විශේෂයක් මේ ද්‍රාවනය තුළ මොනවාරි අප ද්‍රව්‍ය තියෙනවාවනං ඔය සක්‍රිය කාබන් කියනක මේ චාකෝල් කියලවාල ආලත් ඇති සක්‍රිය කාබන්දාල රත්කිරීම තුළින් අපිට මේ ගොල්ලො. තවදුරටත් අපපද්‍රව බෑහර කර ගනීමක් කරන්න පුළුවන් ඊට පස්සෙද අර රැලි සහිත පෙනේරෙන් පෙරීම මගින්. අපට ඒ දාපු කාබනයින් කරල මේ සංරච්චකය වෙන් කරගන්න පුළුවන්. හැදිච්ච සංගටක අර බක්ණ පුනීලේ භාවිතයෙන් ඔබට පෙරකතා කරපු පරිදි අපි වෙන් කරලගෙන ඒකෙම්ම වියලා ගැනීමක් කරනු. මට ෘර්දධව පාතනය කියන කාරණාවට යනකොට දුවපුතේ මෙතනගිත් මේ භෞතික සිද්ධාන්තය තේරුන් ගන්න ෘර්ධව පාතනය කියල කියන්නේ යම් ගනයක් එයාගේ ද්‍රවය බවට පත් නොවී කෙලින්ම වාශපය බවට පත්තිින්. තකොට මේක අඩු පිහිටන තත්ත්වයටතේදී ගණයක් රත්කරන්න ගියොත්. එතකට යම් අවස්ථාවද ද්‍රව නොවී කෙලිම වාශ්ප බවට පත්වෙන වනන් අන්නේ ගුණේ යොදාගෙන අපි ද්‍රව්‍යය. පිසිුදුර ගැනීමක් කරන්න පොල ඒක තමා මේ ෘදව පාතනයක යනන්නේ. එතකට අපි අර අපිරිසිුදුදේ ගැනී මිස්්‍රණය අපිරිසිුදු සංරච්චක තියන ගනය අපි කෝවක්තුලටේ ගැන රත් කරන්න පුළුවන් භාජනයක් තුළට අරගෙන මෙන්න මේ විදිී ඇටවුමක් හදාගන්න. දැ ඇටවුම මේ කෝතුලට වාාජනය දාලා අපි වීදුරු පුණීලයකින් වහන්නේ. වහලා පොතේ මේක. අත් කරන්න ඕනනි වැලිපාජනයක් තුළ මේ වැලිභාජනය කියන්නේ මේක ඒකාරිීව අත්කිරීමේ අවශ්‍යතාවේ මත තමයි. අපි මේ වැලිභාජනය යොදන්නේ වැලිභාජනයට යොද්දලා මේ ද්‍රව්ටික දැන්වන්න ස්පටිටක මෙතැන තියෙන්නේ මේ බීකරයෙන් වැහැව්වා. මේක මේ උඩ කොටස පුළුම් ඇැබේකින් මේ වාහනන්න මොකද වාශපුනාාව වාශපයනැත්තං පිට යන නිසා පුළිින් ඇබේකින් වාල මේ පිටකොටස අපි සිසිල් තෙත්ත පුළුම්වොලින් ආවරනය කරනු. දංග යාලට තේෙනවා මෙතරින් රත් කරනකොට තාපය ලැබිල වලිභාජනය තුළක ඒකාරීෝ රත්වෙනවා. තොර මේ ගණය අඩු පීඩනයක් ඇටති ද්‍රවනොී වාස්ප්‍ර බවට පත්වෙලා මේ වාශ්පය මෙහි යනකොටම කදැ පුළ ොලින් සීතල වෙච් ත ොලු ොලින් සීතල වෙච්ච ත්ති දිින්නේ දිනකොටම අර තාපය පිටට යෑම නිසා මෙයාානැවත ගනයක් බවට. ඇතවට මෙතැද ගනය එකතු කරගන්න පුළුවන්. ඔන්නඔ විදිහයට ර්ධෝ පාර්තනය මගින් අපිට ද්‍රවවයක් පිරිසුදු කරගන්න පුළුවන් කමතිෙන්. ඉතින් දුවේපුතේ මේ විදිට අපි හඳුනාගත්ත නිර්මාණයක මේ පේටන් බලපත්්‍රය කියලා කාරණාවක යන අපි අලුද්‍යයක් හඳුනාගත්තොත් ඒ අලුද්ධය තමා හඳුනාගත්ත බව. තමාට අයිතියක් ලබා ගැනීම සඳහා රජයවිසින් ලබාගන්න ලියවිල්ල තමයි අපි මේ පේටන් බලපත්‍රයක් කියලා. එතකට නොව නිපෙවුම් කරුවෙකුට මේ නිශ්චිත කාලයක් සඳහා ජාතික බුද්ධිමේදේපල කාර්යාලය මගින් අපිට නිකුත් කරන ලබන ලියවිල්ලා. තේතකට මේ පේටන් බලපත්‍රයට නව නිපෙවුමක් කියන එක හඳුනාගන්න, තාක්ෂණක සේස්ත්‍රයේ නිශ්චිත ගැටලුවක් නිර්ණය කරගැනීමට යොදාගන්න ප්‍රවේශයක් නැත්තන් සංකල්පනාව ක්‍රමවේදයක්. එතකට මේ පේටන් බලපත්‍රය ලබාගන්න නම් අපි නව්වේ ගැන අලුත් දැනුමක් එකතු කරගෙන තියෙන්න්නනි. කාර්මික වශයෙන් යොදාගත හැකි නිෂ්පාදනයක් වෙන්න ඕනේ ඒ නිෂ්පාදනයට නමු පීවරයි ගැන මීට කලින් තියෙන නිෂ්පාදන පිළිවෙලක් නෙමෙයි නව නිපවුම් පියවරක් ඇතුළත් වෙන්න ඕන එතකොට එවැනි එකකට මේ පේටම් බලපත්‍රය ලබාගත්තොත්. එයාට මෙන්න මේ වගේ අයිතිවාසිකම්තිකයි ගැන එයාගේ නිෂ්පාධනය නිර්මාණශීලීත්වය රජයක් පදියට පිළිගන්න ස්වභාවයක්. ඒ එඒකට ඒ නිශ්පාදනයට යාට ප්‍රතිලාබ ලබාගැනීමේ අයිතිවාසිකමක් එකතු වෙනවා මේ නවතාක්ෂණික තොරතුරු සමාජයට හෙළි දරව් කරගන්න පුළන්. මෙන්න මේ විදියට දුවේපුතේ මේක තවලක්ෂණයක් දටේ ගැන තමමා සතු මේ නිෂ්පාධනායිතිය තව කෙනකට පැවරීම කියනගත් කරන්න පුළුවන්. මේ විදියට අපි පාඩම තුල සමස්ථ කාරනාාටික. අද්‍යේන කලා හඳුනාගත්ත. දූලපුතාලට ඊළඟට මේක තියෙන හැම කරුණක් සම්බන්ධය මවාලට මේ විභාග ප්‍රශ්න සමූයක් යොමේලා තියන. දියපුතේ හැම විභාග පේපරයකම කරුණු බලන්න සමාරලාට අපිට මේක සාකච්ඡා කල්ලි වර කරගන්න. බැරිවී යද කාලයක් එක්ක. නමුත් ඔබ මේ ඉගෙනගත්ත සමස්තේ තුළ අපට විවාාග ප්‍රශ්නවල පිළිතුරෝලට ගිහිල්ලා. ඔබේ දැනුම ඔබේ ගෙනගත්ත දේ හරියටම සම්පිින්්ඩනය වෙලා තියෙනවද. මේ කරුණු කාරණා තුළ අපි ඉගෙනගත්ත ශිල්ප්‍රකම අපිට තවුරු උනාද කියන එක. හරගන්න පුලුව ඒන රත්වරන් දූලපුොතාලා එකක නැවත නෑවත අධ්‍යන කිරීම තුළෙ විභාග ප්‍රශ්න ප්‍රවේශයේ විාග ගැටුලි විසඳීම තුළින් ඔබ මේ දැනුම සවිමත් කරගන්න මේ. වැඩටා නවතනවත රූපවායිහි ියුටප චනලේ ෝසේන්නයි. ඔබට නරම්ඹල ඔබේ දැනුම අහවරු කරගෙන විභාගේෙ සාර්ථකයදුම් කකරුවෙක් විදිට ගේෙල්ලලා ඔබ කලින් විභාගේ දිනාගරන්න. ඊට පස්සෙද රටදිනන ඔබත් දිනන ගත්තරන් දරුවයෙක් බවට මේ ජාතියට ඔබදායක වෙන්න ඒනන් දූලපුතාල අපි නැවත මේ වගේ වැඩසටානකින් හමුුවීමේ අපේක්ෂාව ඇතිව. අපි සමුගෙන යන්නන් දූලපුතාල හැම දෙෙනටම ආයිබෝවා. Thank you.